පොඩි බඩගින්න ඔබටත් සද්ද දානවා නම් සද්ද වහන්න මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. මතුකම පැලවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබෙනවා. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ගොකරදුව පැලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙක්. මියගිය තැනැත්තා කකුලේ ඇති වූ තුවාලයකට බෙහෙත් ලබා ගැනීමට පුද්ගලික වෛද්‍ය ආයතනයකට පැමිණ තිබෙනවා. එම අවස්ථාවේ සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම ඝාතනය සිදු කර පලා ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ. ඝාතනයට ලක් වූ පුද්ගලයා නිවසේ නොසිටි අවස්ථාවක ඔහුගේ නිවසට පැමිණි පිරිසක් මරණ තර්ජන එල්ල කර ඇති බවට මියගිය තැනැත්තාගේ පියා පොලිසියට පවසා තිබෙනවා. ඝාතනය පෞද්ගලික ආරවුලක් මුල් කර ගනිමින් සිදු කර ඇති බවටයි මෙතෙක් කළ පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ. මේ අතර කළුතර පළාතොට ගොඩපර ගහහේන ප්‍රදේශයේ මාර්ගයකදී ඊ රාත්‍රියේ පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබෙනවා. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර පළාතොට ගොඩපර ගහහේන ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පුද්ගලයෙක්. පෞද්ගලික ආරවුලක් මුල් කර ගනිමින් ඝාතනය සිදු කර ඇති බවටයි සැක පළ කෙරෙන්නේ. මින්නිරිය පොලිස් බල ප්‍රදේශයට අයත් රොටවැව අලුත්වත්ත ප්‍රදේශයේද මනුෂ්‍ය ඝාතනයක් සිදුව තිබෙනවා. වයස අවුරුදු 33ක පුද්ගලයෙකුයි උදැල්ලකින් පහර දී මෙලෙස ඝාතනය කර ඇත්තේ. මියගිය පුද්ගලයා කලක පටන් ඔහුගේ බිරිඳට පහර දීම නිසා බිරිඳගේ පියා විසින් ඔහුගේ හිසට උදැල්ලෙන් පහර දී ඇති බවයි වාර්තා වන්නේ. නීති විරෝධී මත්පැන්වලට ඇබ්බැහිවීම නිසා පැවති පවුල් ආරවුලක් හේතුවෙන් මෙසේ මරණයට පත් වූ පුද්ගලයා වයස අවුරුදු 7ක සහ වයස අවුරුදු 2ක මාරක දරුවන් දෙදෙනෙකුගේ පියෙකු බවයි අප වාර්තාකරු සඳහන් රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.